මහර බන්ධනාගාර සිද්ධිය සම්පූර්ණයෙන් ඇති වුණේ ආණ්ඩුවේ අකාර්යක්ෂමතාවය නිසා. දැන් රටේ ජාතික ආරක්ෂාව බාරව ඉන්න ආණ්ඩුව රටේ ජාතික ආරක්ෂාව බාරව ඉන්න ආණ්ඩුවට හැකියාවක් ලැබිලා නැහැ. රජයේ බාරයේ ඉන්න ඒ සිරකරුවන් කියලා කියන්නේ රජයේ බාරයට පත්වෙච්ච පුද්ගලයින්. ඔවුන්ගේ ආරක්ෂාව, ඔවුන්ගේ සෞඛ්‍ය, ඔවුන්ගේ ඒ අනිකුත් සියලු කටයුතු මේක බලා ගන්න ඕන රජය. එතකොට සාමාන්‍ය පොලිස් නිලධාරියෙක් අත්අඩංගුවට ගන්න යම් සැකකාරයෙක් ඒ පොලිස් නිලධාරියෙකුගේ අත්තරදීමක් නිසා පැනලා ගියා නම් ඒ පොලිස් නිලධාරියාගේ වැඩ තහනම් කරනවා. හැබැයි ආණ්ඩුව බාරේ මේ රටේ රජයේ බාරේ රජයේ වගකීම සහිතව ඉන්න හිරකරුවන් විශාල පිරිසක් වෙඩි වුණ වලින් මිය යනවා. ආණ්ඩුවේකට ඉස්සර කරන දේ තමයි කෝවිඩ් ආසාදිතයි කියන කාරණය. දැන් එතන දැන් විමල් වීරවංශ උන්නහේ කියනවා මේ සිරකරුවන් පෙති ගහලා කියලා. ආණ්ඩුව කියනවා සිරකරුවන් පෙති ගහලා කියලා. විමල් වීරවංශ තමයි කියන්නේ මේක. පෙති පිළිබඳව විශේෂඥ වෛද්‍ය විමල් වීරවංශ මහත්තයා තමයි කියන්නේ සිරකරුවන් පෙති ගැසීම නිසා මේ අර්බුදය ඇති කරගෙන තියෙනවා. ඒ නිසා සිරකරුවන් පෙති ගහලා කියලා. එතකොට ජනතාව කියනවා සිරකරුවන්ව පෙති ගහලා කියලා. ආණ්ඩුව කියනවා සිරකරුවන් පෙති ගහලා කියලා. මේ රටේ මහ ජනතාව කියනවා සිරකරුවන්ව ආණ්ඩුව විසින් පෙති ගහලා කියලා. ඉතින් මේක මම හිතන්නේ මේ පෙති වලින් මේ වගේ නිකන් සුරංගනා කතා වලින් මේක හංගන්න බෑ. ජනතාව දන්නවා සිරකරුවන් පෙති ගැහුවද ආණ්ඩුව විසින් සිරකරුවන්ව පෙති ගැහුවද කියන එක ජනතාව දන්නවා. දැන් මහර හිරගෙදර ලෝකම ප්‍රශ්නේ වුණේ මේ කොවිඩ් අර්බුදය නිසා. ඕනම කෙනෙක් ජීවත් වෙන්න ආසයි. මේ අය ඉල්ලුවේ PCR පරීක්ෂණ. එතකොට මේ බන්ධනාගාරය තුල තියෙන තදබද අවසන් කරලා මේ PCR පරීක්ෂණ ටික කරලා මේ කොවිඩ් අර්බුදයෙන් මේ සිරකරුවන්ට සහනයක් දෙන්න කියන කිල්ලා සිටියේ. හැබැයි PCR පරීක්ෂණ ඉල්ලපු සිරකරුවන්ට මොනවද ආණ්ඩුව ලබා දුන්නේ? ආණ්ඩුව ලබා දුන්නේ වෙඩි උණ්ඩ. රතුපස්සොල වතුර ඉල්ලපු ජනතාවට ආණ්ඩුව ලබා දුන්නේ වෙඩි උණ්ඩ. අර ඒ මහර බන්ධනාගාරයේ රැඳවියන් PCR පරීක්ෂණ ඉල්ල ජීවිතය ඉල්ලපු ඒ රැඳවියන්ට ආණ්ඩුව ලබා දුන්නේ වෙඩි උණ්ඩ. ඉතින් මේවා සේරම මේ තොරතුරු මේවා මාධ්‍යයට වසන් කරනවා. මේවා ජනතාව දැනගන්න තත්ත්වයන් වලට වසන් කරනවා. ඉතින් ඒ නිසා මම ඒකයි කියන්නේ ආණ්ඩුව කෝවිඩ් අර්බුදය මර්ධනය කරන්න දරන උත්සාහයට වඩා කෝවිඩ් මගින් වෙනත් ආණ්ඩුවේ තියෙන සියලුම අර්බුදවලට සහනයක් ලබා ගන්න උත්සාහ කරන ආණ්ඩුවක් තමයි මේක. Breaking.lk.